ජනතාවටත් රටත් සාධාරණයක් වුණේ නැත්තේ පුද්ගලයෝ පදනම් කරගෙන ව්‍යවස්ථා සංශෝධන කරපු නිසා. 2018 අපි ගෙනාවා තුන්වෙනි වතාවට මහින්ද රාජපක්ෂ මහත්තයාට ඉල්ලන්න. මොකද පක්ෂයක් විදිහට බහුතරයක් ඉදත් විශ්වාස කරා මහින්ද මහත්තයා ඉල්ලුවත් අපිට දිනන්න පුළුවන් කියලා. 2019 ගෙනාවා ආයේ 19 වෙනි සංශෝධනය ගෙනාවා මහින්ද මහත්තයාට ඉල්ලන්න බැරි වෙන්න. 20 ගෙනාවා ආයේ දිත්තපුරු වැසියන්ටත් ඉල්ලන්න පුළුවන් වෙන්න. 21 ගෙනාවා ඒක බැරි වෙන්න. ඒ හින්දා පුද්ගලයෝ පදනම් කරගෙන තීන්දුව తీරන ගත යුගය අවසන් කරන්න ඕන. අපේ අවාසනාවට කෝවිඩ් වසංගතය ආවා. ආර්ථිකේ වැටෙන්න පටන් ගත්තේ කෝවිඩ් වලින් විතරක් නෙවෙයි. යහපා ලාණ්ඩුවේ ප්‍රතිපත්තිත් එක්ක. යහපා ලාණ්ඩුවෙන් විදුලි බලාගාර උත්පාදන විදුලි උත්පාදනය නැවතුවා. සාම්පූර් බලාගාරය, උමාවේ බලාගාරය නැවතුවා. ඒ එක කොට්ටාසයක් තවත් දේශපාලන පක්ෂ වල චෝදනා කරනවා. ඒ අය උසාවි ගියා කියලා. තවත් දේශපාලන කොට්ටාසයක් තවත් කණ්ඩායමකට චෝදනා කරනවා. අවසානයේ මොකද්ද වුනේ? රටේ ජනතාවට විදුලිය නැති වෙන්න පටන් ගත්තා. ඒ බර කඩන් වැටුනේ ගෝඨාභය මහත්තයාගේ කර උඩට. ගෝඨාභය මහත්තයා මොනව කරන්නේද? තෙල් පෝලිම ඇති වුණා. ඒ විදුලි උත්පාදනය කරන වැඩිපුර තෙල් පාවිච්චි කරන්න සිද්ධ වුණා. එසේදා වියදම වැඩි වුණා. අවසානයේ තෙල් පෝලිමක් ආවා. අපි පිළිගන්නවා. ආණ්ඩුවක් පිළිහිටෙව්වම මේ ආණ්ඩුව තුල විවේචනය කර කර ඉඳලා පළක් වෙන්නේ නැහැ. අපි පිළිතුරු හොයන්න ඕනේ. ඒ පිළිතුරු හොයන්න තමයි අපි ආණ්ඩුවක් හදන්නේ. අපි ඒ නිසා වැඩපිළිවෙල ආරම්භ කරා. නිව් ෆෝර්ට්‍රස් ආයෝජකය අපි ගෙනාවා. මොකද්ද කිව්වේ? රෑ 12ට කිවිසුමක් අස්සම් කරා කියලා ආයෝජකය හරවලා යවුවා. විදුලි බලාගාර හදන්න අපි ආයෝජකයව ගෙනාවා. මේ කාලයක් අපිට තිබ්බේ නැහැ. අරගලයක් දෙකේ සියල්ල මතනමක නතර වුණා. එහෙනම් මගේ ආදරය අම්මේ තාත්තේ අපිට වැඩපිළිවෙලක් තියෙනවා. අපිට වැඩපිළිවෙලක් තියෙනවා මේ රටේ අම්මා තාත්තාගේ දරුවට හොඳ ආදායමක් අරගෙන හොඳට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න. අපිට වැඩපිළිවෙලක් තියෙන ඔබේ දරුවට ජාතික වගේම ජාත්‍යන්තර රැකියාව වෙළඳපොළ තුල රැකියාවන් කරන්න පුළුවන් අධ්‍යාපනයක් දෙන්න. මහින්දෝදේ විද්‍යාගාරය අපි ආරම්භ කරා. ඒක අද පාවිච්චි වෙන්නේ නැහැ. යම් තාක් දුරට පාවිච්චි වෙනවා ඇති. මේ මහින්ද මහත්තයා බලාපොරොත්තු වෙච්ච විදිහට ඒක පාවිච්චි වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා බලාපොරොත්තු වෙච්ච විදිහට මේක පාවිච්චි වෙන්නේ නැහැ. අපිට ඉලක්කයක් තිබ්බදා රැකියා මිල 10,000ක් පරිගණක ක්ෂේත්‍රයේ 20-30 වෙනකොට 20-20 වෙනකොට හදන්න. ඒ වගේම තමයි කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බැංකුවකට ගිහිල්ලා ණයක් ගන්න බෑ. එක්කෝ ගෙදර ඔප්පු ඉල්ලනවා. එක්කෝ ව්‍යාපාරය ගැන විස්තර අහනවා. ඒසඳ අවශ්‍ය මූල්‍යමය පහසුකම් ලබා දෙන අවශ්‍ය වැඩපිළිවෙළ ගොඩනගන්න අපි එදා ආරම්භ කෙරුවා. අපි අදත් කියනවා මගේ ආදරය අම්මේ තාත්තේ ඉදිරියේ බිහි වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් තුලින් ඔබ තමුන් නාසලා බිහි කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුව තුලින් මේ රටේ දේශීය ව්‍යාපාරිකයා විවසායකයා ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළත් අපි ක්‍රියාත්මක කරනවා කියන එක අපි ඔබ තමුන් නාසලාට කියනවා. අපි දේශීය ආර්ථිකය ගැන දැඩි විශ්වාසයක් තියෙනවා. ලංකාවේ දීවරය ගැන කම්කරුවා ගැන අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන සංචාරක ව්‍යාපාරය නියැලෙන මගේ ගමේ සහෝදර සහෝදරවරු ගැන සහෝදර සහෝදරියන් ගැන අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ තුළ මේ රටේ ආර්ථික විප්ලවයක් ඇති කරන්න පුළුවන් වපසරයක් අපිට නිර්මාණය කරන්න හැකියි කියලා පක්ෂයක් විදිහට අපිට වැඩපිළිවෙළක් සහ සැලැස්මක් තියෙනවා. ඒ නිසා මගේ ආදරය අම්මේ තාත්තේ. අපි අතර නොයෙක් මතභේද ඇති. අද මාධ්‍ය ගත්තම සමහර වෙලාවට අපි කල්පනා කරනවා ඇති අද අපි එක්ක ඉන්න කෙනා හෙට අපි එක්ක නැති වෙලා තියෙනවා. ඒ ඉහළ මට්ටමේ. මෙලට හැමතිස්සෙම දේශපාලනික පිළමාරුව පැතිමාරුව වෙන්නේ ඉහළ මට්ටමේ. ගම් මට්ටමේ පාක්ෂික ඇතනේ ඉන්නවා. සමහර වෙලාවට අපි ඉහළ මට්ටමේ කරන පිළමාරු නිසා තැලෙන්නේ අපේ පාක්ෂිකයා. ඒකේ පීඩාවට පත් වෙන්නේ ගමේ අහිංසක අම්මා තාත්තා තරුණයා. කොයි පැත්තටද යන්නේ කියලා හිතා ගන්න බැරි වෙනවා. ඇයි ගමේ තරුණයා දෙමව්පිය හැමතිස්සෙම ප්‍රතිපත්තියක් එක්ක ඉන්නේ? දේශපාලන වේදිකාවක් තුල කතාවක් ඇහුවොත් වෛරය තියෙනවා. ඒ වෛරය උත්පාදනය උපදවනවා. ඉරිසියාව හදනවා. අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම් ඒ අපේක්ෂකයා අපි බලාපොරොත්තු වෙන වෛරය නෙවෙයි. වැඩපිළිවෙලක්. දැක්මක්. ඉදිරියේදී රට ගොඩනගන්නේ කොහොමද කියන කාරණේ. අද නොඑක් කටකතා නොඑක් මතිමතාන්තර දේශපාලන වේදිකාවල් තුල නොඑක් පිළමාරු වීම වෙනවා. ඒ මොන පිළමාරුව වුණත් මගේ ආදරය අම්මේ තාත්තේ මිත්‍රවරුනි මම වගකීමකින් කියනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැල්ලට තමන්ගේ ප්‍රතිපත්ති අතාරින්නේ
නැහැයි කියන වගකීමත් අපි ඔබතුමා උන්වහන්සේලාට මතක් කරනවා. අපි පක්ෂයක් විතර මේ රටේ දේශීයත්වය අපි අමතක කරන්නේ නැහැ. ගමේ ජනතාව අපි අමතක කරන්නේ නැහැ. මගේ ආදරේ අම්මා තාත්තගේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන වැඩපිළිවෙල අපි අමතක කරන්නේ නැහැ. අපි දෙපැත්තට බෙදලා බැනගෙන පළක් වෙන්නේ නැහැ. මම අදත් කියන්නේ මොහන් නැමැතුමත් මාත් ඉසුරු මන්ත්‍රීතුමත් අපි සාකච්ඡා කරන්න. අපි එක යම් මතවාදීව ප්‍රතිපත්ති වශයෙන් බෙදලා තියෙන අපි එකතු කරගන්න ඕනේ. යම් කිසි දවසක් එයි අපිට එකට වැඩ කරන්න. ඒ අයට අපි ආරාධනා කරන්න ඕනේ. යම් කිසි අවස්ථාවල මතභේද ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බුද්ධිමත් ජනතාවක් උගත් පිරිසක් විදියට ඒව සාකච්ඡා කරලා තුරන් කරගන්න අපි කටයුතු කරන්න ඕනේ. අපේ පක්ෂය උපරිම ලෙස ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන උත්සාහ කරන දේශපාලන පක්ෂයක්. එතන දේශපාලන මණ්ඩලය තුල මොහන් නැමැතුමා කියපු කාරණේ ඇත්ත. හැමෝටම අවංකව අදහස් ප්‍රකාශ කරන්න දුන්නා. මට මතකයි 2019 අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේක්ෂකයා බවට පත් කරනකොට අපි අතර නොඑක් මත තිබ්බා. මම හිටියෙත් වෙන මතයක. ඒක හංගන්න දෙයක් නෙමෙයි. මම හිටියෙත් වෙන මතයක. හැබැයි අවසානයේ පක්ෂගත තීන්දුවත් එක්ක අපි හිටගත්තා. අද මොහන් නැමැතුමත් ඒ වගේ. අපි අතර වෙනස් මත තියෙන්න පුළුවන්. මේ අවසානයේ තීන්දුව ගන්න පුද්ගලයෙක් නෙමෙයි. තීන්දුව ගන්න පුද්ගලයෙක් පදරම් කරගෙනත් නෙමෙයි. අපේ රටේ මම විශ්වාස කරනවා විවස්ථා සංශෝධන වලින් ජනතාවට රටත් සාධාරණයක් වුණේ නැත්තේ පුද්ගලයෝ පදරම් කරගෙන විවස්ථා සංශෝධන කරපු නිසා. මේක තමයි ඇත්ත කතාව. පුද්ගලයෝ පදරම් කරගෙන 2018 අපි ගෙනාවා තුන්වෙනි වතාවට මහින්ද රාජපක්ෂ මහත්තයාට ඉල්ලන්න. මොකද පක්ෂයක් විදිහට බහුතරයක් ඉදත් විශ්වාස කරා මහින්ද මහත්තයා ඉල්ලුවොත් අපිට දිනන්න පුළුවන් කියලා. 2019 ගෙනාවා ආයේ 19 වෙනි සංශෝධනය ගෙනාවා මහින්ද මහත්තයාට ඉල්ලන්න බැරි වෙන්න. ඒකේ වෙන බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. 20 ගෙනාවා ආයේ දිත්තපුර වැසියන්ටත් ඉල්ලන්න පුළුවන් වෙන්න. 21 ගෙනාවා ඒක බැරි වෙන්න. ඒ හින්දා පුද්ගලයෝ පදනම් කරගෙන තීන්දුව తీරන ගත් යුගය අවසන් කරන්න ඕනේ. අපි ප්‍රතිපත්තියක් එක්ක රට කේන්ද්‍ර කරගත් දේශපාලනික තීන්දුව తీරන වගේ මාර්ථික තීන්දුව తీරන ගන්න යුගයකට මේ රට පරිවර්තනය කරන්න ඕනේ. අන්න ඒ නිසා තමයි මගේ ආදරය මිත්‍රවරු අම්මේ තාත්තේ මිත්‍රවරුනි අපි හැමදාම කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයයි කියන එක අපි අභිනව ප්‍රකාශ කරන්න යන්නේ නිසා මගේ ආදරය අම්මා තාත්තා එකතු වෙන්න මේ පණිවිඩය ගමට ගෙනියන්න. අපි පක්ෂයක් විදිහට සූදානම්. මතවාදීව අපි එකතු වෙමු. රටට ආදරය කරන දේශපාලන කඳවුර අපි එකතු කරගමු. රටේ ගමේ රත්ගම ආසනේ ජීවත් වෙන මහින්ද මහත්තයාට ආදරය කරන පිරිස, මහා පොළොවට ආදරය කරන පිරිස, මේ රටේ ඒකීයත්වය අගය කරන පිරිස, ආගම දහමට ගරු කරන පිරිස, සංස්කෘතියට අගය කරන සංස්කෘතිය ආරක්ෂා කරන්න ඕනේ කියලා විශ්වාස කරන, ඒ වගේම තමයි මොන අභියෝගය ආවත් රට රකින්න ඕනේ කියන පිරිස ඒකරාශී කරගෙන දකුණේ අපි එක පෙළට පෙළ ගැහිමුයි කියන ආරාධනය කරමින් ඔබතුමු නාසිරල් ජය වේවා කියමින් සුබනාගතය පතමින් මානිනා. You're watching the Life Traveler Channel.